මංගනවාසී තෙරුන් වහන්සේගේ කතාව හෙළදිව මංගනවැසි කුද්දකතිස්ස තෙරුන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තියයි රජතෙම මංගන පෙදෙසේ වසන ගම් ප්‍රධානියන් ගෙන්වා මා විසින් වැඳිය යුතු තෙරුන් වහන්සේ නමක් ගැන කියව. ඒ තෙරුන් වහන්සේට වැඳපුදා දුගතියෙන් මිදින්නේ මේ කීය. මංගනවැසි කුද්දකතිස්ස තෙරුන් වහන්සේ සිල්වත් රහත් නමකයි ඔහු කීහ. යසු රජ කෝටියක් පමණ පිරිස පිරිවරාගෙන පස් යදුනක් පයින්ම ගියේය. තෙරුන් වහන්සේ රජු එදා එන බව දිවසින් දැක රජතුමා මා දැක මට සත්කාර කරන්නේය. මට මේ කලබල වලින් වැඩක් නැත. මා වෙත ගෙන පින්නපාතේන ප්‍රමාණවත් යැයි සිතා රජු මුලා කිරීම සඳහා අඳනේ දන දෙක සමීපයට වැඩනසේ ඇඳගෙන පළඟ බැඳ හිඳගෙන පහතට නැමී ලී කැබැල්ලකින් බිම එරි අඳමින් හුන්නේය. රජතුමා පිරිස දුරින් සිටුවා තෙමේ තනියම තෙරුන් වහන්සේ වසන තැනට ගියේය. තෙරුන් වහන්සේ රජු ආ බව දන දනම හිස නොසෙව්වේය. රජතෙම තෙරුන් වහන්සේ කරන ක්‍රියාව දැක මේ තෙමේ කර්මාන්ත කරන මහල්ලෙකි. අපේ කලබල ගතියත් අත් නොහැරිය කැයි කියා එතනින් හැරී ගියේය. තෙරුන් වහන්සේ මාවෙනියන් කෙරෙහි සිත දූෂණය කොටගෙන අකුසල් රැස් කර ගන්නේ යයිද රජුවෙන් වැළක්විය යුතු යද සිතා පිරිනිවන් පෑ කල්හි කුලුගේ අහසින් නුවරට යනසේද එයින් රජු පහදින ලෙසද අදිෂ්ඨාන කළේය. තෙරුන් වහන්සේ පිරිනිවි කල්ලි මෘත දේහය කුලුගේ තැබූ විට අහසට නැගී යන්නට පටන් ගත්තේය. මිනිස්සු පසුපස්සේ ගියහ. මිනිසුන් විසින් අස්වස්ථවා ස්පර්ශ කළ හැකි තරමට අහසේ ගමන් කළේය. මෙසේ ගොස් ස්තූපාරාමයේ ඉදිරියෙහි වූ ගල්සෑය සමීපයට පැමිණ විට ඒ ගල්සෑය අහසට නැගී තල්ගස් සතක් පමණ උඩ නැවතී සිටියේය. එසේ සිටි විට මහා වැග්ග තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයෝ ඔබ වහන්සේගේ මිත්‍ර වූ කුද්දකතිස්ස තෙරුන් වහන්සේ පිරිනිවියේ යයි ඒ තෙරුන් වහන්සේට දනුම් දුන්හ. ඒ වේලාවෙහි දම් සභාවේ සිටියේ තෙරුන් වහන්සේ විජිනිපත අතවැසි නමක් අතරදී අහසට නැගී ඒ කුලුගෙට ඇතුල්ව එහි වූ දෙවෙනි ඇඳෙහි හෙව පිරිනිවියේය. පෙර භාවවලදීද මේ දෙනම මිත්‍රයෝ වූහ. කුද්දකතිස්ස තෙරුන් වහන්සේ පෙර ධර්මාශෝක මහරජ වී යයි කියා. ඉක්බිති රජුට මේ කාරණය දැනගන්ට ලැබී අහෝ මම තෙරුන් විසින් රවටන ලද්දෙමේ කියමින් නොයෙක් ආකාරයෙන් වැළපී කුලුගේ මහත් සත්කාරයෙන් ගෙනෙන්නට සලස්වා ආදාහන කෘත්‍ය කරවීය. මෙසේ සත්පුරුෂයෝ ස්වකීය ගුණයෙන් තුත්වියටම පැමිණෙති. මේ කතාව මින් පෙරත් සංසිත්ත ලෙස මේ පොතේ දක්වන ලදී. එහි අඩුපාඩු පිරිමැසීමට මෙය අගට යොදන ලදැයි සිතමි. නැතහොත් 50 වෙනි කතාවෙන් මෙහා තිබෙන කතා දෙතිස අන්‍යයන් විසින් පසුව එක් කරන ලදැයි සිතිය හැක. මේ අග කොටසේ පරිච්ඡේද බෙදීමාදියක් නොපෙනි. අතිශයෙන් දුර්ලභව නාම මාත්‍රාව ශිෂ්ටව පැවති පාලි සීහල වත්තුව සොයා ඉතා වෙහෙසකෙන් සුද්දකොට සිංහලට නගන ලද්දේ අම්බලම් ගොඩ අග්ගරාමාධිපති අග්ගමහා පණ්ඩිතෝපාදිය ලැබූ පොල්වත්තේ බුද්ධදත්ත කල්යාණි වංශ නිකායේ ප්‍රධාන නායක ස්ථරයන් වහන්සේ විසින් බුද්ධ වරස 2502 දීය.